මේ වීඩියෝ එකෙන් අද දවස මාතක ගත කරමුද? හයි, මගේ නම විශාරා. වෙල්කම් ටු මයි YouTube channel. Good morning. දවස පටන් ගත්ත වෙලාව ඉඳලම ඔන්න මං අද දවස ඔයාලා වෙනුවෙන් බ්ලොග් කරා. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් මං වගේම කැනඩාවට international student කෙනෙක් විදිහට ඇවිල්ලා ඉස්සරහට permanent residence ගන්න ඉන්න කෙනෙක් නම් මං හිතනවා මගේ channel එකේ තියෙන අනිත් videos නම් ඔයගලන්ට වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එක නම් මගේ day in life පොඩි vlog එකක්. අද නම් හරිම ග්ලූමි දවසක් වගේ. මම නැගිටින් දරන ඔල්රෙඩි වැඩ පටන් අරගෙන ඉවරයි. අපි යටත් හයි කියලා මම හිතුවා අද ඩරන්ට විතරක් චාය එකක් හදලා දෙන්න. මොකද මට බොන්න වෙන ඩ්‍රින්ක් එකක් තියෙනවා. උදේ මට මීටින්ග්ස් කීපයක් තියෙන නිසා මගේ තික්මට වොෂ් එකක් දාගෙන එන්න. මම දැන් සති කීපයක් තිස්සේ මේ ලොරියල් ෂැම්පු එක යූස් කරනවා. බිල්ඩ් අප් ඔක්කොම ක්ලීන් වෙනවා. හරිම හොඳයි. ඒ වගේම තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එකේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික ඉවර වෙලා එන්නේ. ඒ ටික රීස්ටොක් කරන්නත් ඕනේ. මං ඉක්මනටම නාලා ඔන්න ලෑස්සලා ආවා. අද මට උදේම මං හිතන එක මීටින් එකක් තියෙන. ඊට පස්සේ මට කරන්න වැඩ කීපයක්ම තියෙනවා. මේ තියෙන්නේ අද මම තේ එක වෙනුවට බොන්න ඊයේ මම හදාගත්ත ගොටකොල කැඳ එක. මට හරියට ඩ්‍රින්ක් එක එන්ජොය් කරන්න බැරි වුණා. මොකද මගේ මීටින් එකේ වෙලාව හරි. අද මට උදේම තිබිච්ච මීටින් එක පර්මනන්ට් රෙසිඩෙන්සි අප්ලයි කරන්න ඉන්විටේෂන් එක ආපු කෙනෙක්ගේ. මට හරිම සතුටුයි. මොකද පර්මනන්ට් රෙසිඩෙන්සි ඉන්විටේෂන් එක ආවා කියන්නේ දැන් ඉතින් ඩොකියුමන්ට් සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. එයාට තිබිච්ච ප්‍රශ්න කීපයකට උත්තර කීපයක් දීලා මට තවත් තියෙන මීටින්ස් වගේක් තිබ්බා. ඉතින් ඒවටත් රෙඩි වෙන්න මම මේ වෙලාව පාවිච්චි කරා. ඉතින් පර්මනන්ට් රෙසිඩෙන්සි විතරක් නෙමෙයි, සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ස්ටඩි පර්මිට් එකකින් කැනඩාවට එන්න ඉන්නවා නම් ඔයාලා හිතනවා නම් මගේ ජර්නිකෙන් ඔයාලට හෙල්ප්ෆුල් දෙයක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මට කතා කරන්න. මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් එක හොයාගන්න පුළුවන්. මම දන්නවා දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක සමහරක් විට ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කැනඩාවට එනවද නැද්ද කියන එක ගැන ගොඩාක් හිතනවා ඇති. හැබැයි ඔයගොල්ලන්ට ස්ට්‍රොง ප්‍රොෆයිල් එකක් තියෙනා නම් ඒක ගැන ගොඩාක් වරි වෙන්න එපා. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරගෙන එන්න. මම හිතනවා හොඳ ප්ලෑන් එකක් එක්ක ආවොත් ඔයාලා හැමෝටම ඔයගොල්ලන්ගේ ඊළඟට තියෙන හැම ප්ලෑන් එකක්ම අනිවාර්යයෙන්ම ඔයාලා කැමති විදිහටම සක්සස්ෆුල් කරගන්න පුළුවන් කියලා. ඉතින් මගේ වැඩ ටික ඉවර වුණාම මම ඉතුරු වෙච්ච කොලකැඳ ටික ආයෙත් බීලා තවත් මට වැඩ කීපයක් ඇත්තටම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරලා ඊට පස්සේ මට අවිල්ල තිබිච්ච හැම ඊමේල් එකකට මම රිප්ලයි කරා. මට අද හිතුණා මං ගොඩක් දවස් තිස්සේ හිත හිත හිටියේ ඇත්තටම මගේ කොන්න පොඩ්ඩක් කපා ගන්න. මං ඇත්තටම මේක සති කීපයක් තිස්සේ හිත හිත හිටපු දෙයක්. මට ඕන වෙලා තිබ්බේ ෆේස් ෆ්‍රේමින් ලේයර්ස් ටිකක් කපා ගන්න. මම ඇත්තටම ගොඩක් වෙලාවට තනියමම කොන්නේ කපා ගන්න කෙනෙක්. ලංකාවෙ ඉඳනොත් මං හිතන්නේ මම හැම වෙලාවෙම ගිහපු එකම එක සලෝන් එකයි තියෙන්නේ. ඒ හැරෙන්න අනිත් ගොඩක් වෙලාවට මම තනියම කොන්නේ කපා ගන්න කෙනෙක්. ඒ නිසා ඉතින් පොඩ්ඩක් වැරදුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද මගේ කොන්නේ තියෙන විදිහට මං හිතනවා වැඩි වැරදි පේන්නේ නැහැ කියලා. ඒ වගේම මම හිතුව පොඩි වෙනසක් කරන්න කොණ්ඩේ හයිලයිට්ස් පොඩ්ඩක් ඇඩ් කරන්න. අපි බලමු අද නම් ඒක කරන්න මට වෙලාවක් නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා මම ඇත්තටම එළියේ මේ වීව් එක දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ අපි දින ඉක්මනටම බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඩැරන් මීටින් එකක ඉන්න වෙලාවේ මම ඇත්තටම සර්ව් කරගෙන එයාටත් මම කැවුවා. ඔන්න දැන් තේනවා හරිම ඉන්ට්‍රෙස්ටිං වැඩක් මට ඔයාලත් එක්ක කරන්න. මීට ටික දවසකට කලින් මට ඌඩේකින් හම්බ වෙච්ච මෙන්න මේ ලස්සනම ලස්සන gift box එක අපි unpack කරමු. මේ බ්‍රෑන්ඩ් එක ඌඩ ගැන මම දැනගත්තා ඇත්තටම ඒගොල්ලෝ මට reach out කරාම. හැබැයි යාළගේ collection එක හරිම ලස්සනයි. මම ඕගොල්ලන්ට ඌඩ ගැන හැමදාම කියන ගමන් අපි බලමු මොනවාද මට හම්බ වෙලා තියෙන්නේ කියලා. මම හිතන ඕගොල්ලන්ට දැන් idea එකක් ඇති කියලා. මොකද කලින් තිබ්බේ shoe laces. ඊළඟට තේනවා මෙන්න මේ buttery soft socks pair එක හරිම ලස්සන එකේ කලර් එක වගේම material එකත් හරිම soft. ඊළඟට මට හම්බ වෙලා තියෙන දේ තමයි මං හිතන්නේ cutest ම දේ මේ පැක් එකේ තියෙන. සමහරක් විට second cutest දේ වෙන්නත් පුළුවන්. ඔයගලන්ට guess කරන්න පුළුවන්ද මේ accessories මොකටද මම use කරන්නේ කියලා? තවත් pen accessories තියෙනවා. cutest pen pins දෙකක් තියෙනවා. ඉතින් මේ accessories ඔක්කොම මම පාවිච්චි කරන්නේ මගේ අලුත්ම අලුත් ඌට ක්ලාසික් කැන්වස් ෂූස් දෙකේ. බලන්න එතක හරිම කියුට්. ඒ වගේම තමයි හරිම චංකි ස්නීකර්ස් දෙකක්. මේ වගේ ටිකක් චංකි ස්නීකර්ස් දෙකක් මං ටිකක් දවස් ඉඳන්ම හිතේ හිතේ හිටියේ. ඉතින් ඌට එකෙන් මට කතා කරාම මට හරිම සතුටුයි. ඒ වගේම හරිම එක්සයිටඩ් ඔයාලත් එක්ක මේ ප්‍රොඩක්ට් එක ෂෙයා කරගන්න. උඩේකින් අපිට පුළුවන් මේ වගේ ලස්සන ලස්සන ක්ලාසික් ස්නීකර්ස් වගේම ළඟ තියෙනවා ස්නෝ බූට්ස්, ක්ලොග්ස්, ඒ වගේම එක එක ෆුට් ට්‍රැවල් ටෝන ඇක්සසරිස්, මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මගේ ෂූ පෑ එක, ඒ ඔක්කොම ඇක්සසරිස් එක. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන පැකේජින් එකක තමයි මට මගේ ඌඩ ඕඩර් එක ආවේ. මම හිතුවා අද එළියට යද්දී
මගේ අලුත්ම ස්නීකස් දෙක මට හම්බ වෙච්ච මේ සොක්ස් එක්කම ට්‍රයි කරලා බලන්න. එතකොට මට පුළුවන් මගේ රිවිව් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි මම හිතුවේ නැහැ මම සයිට් එකෙන් මේ දේවල් දකිද්දී. ඇත්තටම මේ ප්‍රොඩක්ට්ස් මේ තරම්ම ලස්සනට ඒ වගේම ගොඩක්ම හොඳ ක්වලිටි එකකින් තියෙනවා කියලා. ඒ වගේම ඇත්තටම මේ ස්නීකර්ස් දෙක හරිම චංකි. මම හරිම කැමතියි ඒක පෙනුමට. ඉතින් ඔගලොම නෝර්ත් ඇමරිකන් රීජන් එකේ ඉන්න කෙනෙක් නම් නැත්නම් යුරෝපියන් රීජන් එකේ ඉන්න කෙනෙක් නම් ඔගලොන්ට පුළුවන් ට්‍රයි කරලා බලන්න ඔයාලා කැමතිම විදිහක ෆුට්වෙයා ඌඩ එකෙන්. මම ඌඩ ඔෆිෂල් සයිට් එක මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම එකත් බලන්න. හරි, දැන් මම ලැස්සලා ඉවරයි. කොහොමද මගේ අලුත්ම හෙයා කට් එක? මං හිතනවා ඒක මේ වෙලාවෙ නම් හොඳට තියෙනවා කියලා. හැබැයි එළියට ගියාම ඉතින් වෙනස් වෙන්න පුළුවන් හියුමිඩිටිත් එක්ක. මම හිතුවා අද අපි දෙන්න අතරම පොඩි වැඩ කරන එළියට යන එක නිසා මම මගේ ලිප්ස්ටික් එකයි මගේ ට්‍රැවල් සයිස් පර්ෆියුම් බොඩි ස්ප්‍රේ එක මගේ තැන එක විතරයි අරගෙන යන්නේ. තාමත් එළිය තිබිච්ච විදිහම තමයි උදේ තිබුණ විදිහමයි හොඳටම මීදුම පිරීලා තියෙනවා. මං හිතන්නේ පහලට ගියොත් නම් සමහරකට මීට වඩා ක්ලියර්ලි අපිට පෙනෙයි. ඇත්තටම උදේ මම හිතුවේ මම විතරක් අද එළියට යන්න පොඩි බඩු කීපයක් ගන්න තියෙන නිසා. ඊට පස්සේ දරන් කිව්වා එයාත් එන්නම් කියලා. ඒ හින්දා ඔන්න අපි දෙන්නම දැන් රෙඩි වෙලා යන්න හදන්නේ බඩු කීපයක් ගන්න. අද අපි දෙන්න පොඩි බ්‍රෙක්ෆස්ට් එකක් ගත්ත නිසා බඩගිනි නිසා මුලින්ම හිතුවා අපි දැන් දවස් කීපයකට කලින් මේ ළඟ තිබිච්ච ඩයින එකකට ගියා අපි ඒකට යමු කියලා. ආයෙත් පොඩ්ඩක් කොෆි එකක් වගේ අරගෙන යන්න. සෑඩ්ලි ඒගොල්ලෝ ඒක වහනවා අපි දෙන්න යන වෙලාවට. ඒක නිසා අපි හිතුවා ගෙවල් ළඟම තියෙන අපි ගොඩාක් කැමති කොෆි ෂොප් එකකින් කොෆි එකක් අරගෙන යමු කියලා. ඉතින් මම ඔඩර් කරේ වැනිලා ලාට් එකක්. මට මතක විදිහට ඩරන් ගත්තේ මාචා ලාට් එකක්. කොමාරි මට මතකයි මගේ වැනිලා ලාට් එක හොඳයි කියලා ඩරන් කිව්වා. මේ තියෙන අපි දෙනගේ කියුටස්ම කොෆි කප් දෙක ඔන්න දැන් ටික ටික සීතලෙන්න පටන් අරගෙන තියෙන්නේ. සීතලත් එක්ක මේ තියෙන වයිබ් එක හරිම වෙනස්. ඇතර මේ වගේ දවස්වලට තමයි මට මතක් වෙන්නේ මම ඉන්නේ කැනඩා තමයි නේද කියන දේ. මොකද සමයකදී ලංකාව වගේ කිසිම වෙනසක් නැහනේ. මේනි අපි දෙන්නා මීදුම අස්සෙම ෂොපින් මාල් එකට ඇවිල්ලා දැන් ඉතින් ඇත්තටම අපි ඉන්නේ නොවෙම්බර් වල අන්තිම සති ටිකේ කියලා මට මතකත් නැහැ. මට හිතා ගන්න බෑ මම මෙහි ඉන්න තුන්වෙනි ක්‍රිස්මස් එක තමයි. තුන්වෙනි ක්‍රිස්මස් එක තමයි මේක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ තුන්වෙනි ක්‍රිස්මස් එක. ඇත්තටම ගොඩාක් ඉක්මනට වෙලාව යනවා. වෙලාව යන වේගේ සමරකලට හිතා ගන්න බෑ. මේනි අපි මෝල් එකට වෙලාව සතුටෙන් බෑ කෙනෙක් එක්ක ෂෙයා කරගන්න නැරන්. ඊට පස්සේ අපි බෑටත් බයි බයි කියලා ඊළඟට ආවා පොඩි රෝමක් දාන්න. ඇත්තටම අද මට ගන්න ලොකු දෙයක් නැහැ. ඒක නිසා අපි දෙන්නා පොඩ්ඩක් ෂොප්ස් වල රෝමක් දාලම ඇත්තටම මට ගන්න ඕන දේවල් ටික බලන්න යමු කියලා. අද උදේ මං අතින් ඩැරන්ගේ වර ටම්බල් එක වැටිලා එකේ පොඩි ස්ක්‍රැච් එකක් ආවා. දැන් ඩැරන් බලනවා තව වුණාද යට තියෙන ඔප්ෂන්ස් කියලා අරක රිප්ලේස් කරගන්න. මං හිතන්නේ ඩැරන් කැමති නම් ලුලු ලෙමන් එකේ තිබිච්ච ටම්බල් එකට අපි බලමු. මේබි ඔන්ලයින් ඕඩර් කරා නම් හරි එක ඉන් කේස් බ්ලැක් ෆ්‍රයිඩේ ඩීල් එකක් ගියොත්. ඊළඟට අපි ආවේ සෙෆෝර එකට. මෙන්න මේ කෙරස්ටේස් ජෙනසිස් සිරම් එක මං ගන්නවද නැද්ද කියලා හිතේ තියෙන ඔගලුම් යූස් කරලා තිනුනම් මට ෆීඩ්බැක් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මං ගොඩක් පොසිටිව් ෆීඩ්බැක් දැක්කා ඒ ප්‍රොඩක්ට් එක ගැන. අපි ආවේ අතට මගේ ස්කින් කෙයාර් රුටින් එකේ ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම රීස්ටොක් කරගන්න. මං ඔලට උදේ පෙන්නුවේ ඒ ඔක්කොම ඉවර වෙලා හයලුරොනික් ඇසිඩ්, නයසනමයිඩ්, රෙටිනෝල් තමයි මම රිප්ලේස් කරගත්තේ. ඊට පස්සේ මම ඩැරන්ව එකක් ගියා හොලිස්ට් එකට. මොකද මම දැක්කා හොලිස්ට් එකේ මෙන්න මේ කියුට්ම කියුට් පිජාමස් ටික තියෙනවා. ඉතින් මට ඇත්තටම ඕන උනේ ඒ වගේ මටීරියල් එක බලන්න මම කැමති විදිහද කියලා. ඒවා දැක්කම කොච්චර සොෆ්ට් කියුට් උනත් මම දන්නේ මටීරියල් එකට මම කැමති නෑ. මම හිතුව එක කොටන උනා නම් අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් ඒ අතරේ මම මගේ අලුත්ම ස්නීකර්ස් දෙක අප්‍රීෂিয়েට් කරන්න තවතක කරේ නැහැ. ඊට පස්සේ මම තවත් ස්ටෝර්ස් කීපයකම බැලුවා කොටන් පිජාමස් තියෙනවද කියලා. මෙතන ඇත්තටම සමහර පිජාමස් කොටන්, හැබැයි වගේ ප්‍රින්ට් එකට මම කැමති නෑ. ඒක නිසා ඔන්න අද මට පිජාමා එකක් ගන්න හම්බ වුණේ නැහැ. ඊළඟට අපි දෙන්න රෝමක් දාන්න ගියා මිනිස්සෝ එකට. මං හිතන්නේ මම මේ තියෙන මිනිස්සෝ එකකට ආපු පළවෙනි පාරද මතක නැහැ. කුමාරි මිනිස්සක තිබ ලස්සන ටම්ලර්ස් මම මේ මොනා ගෙදර අරන් ගියා. අන්තිමට වතුර බොන්නේ මගේ මග් එකෙන්. ඒක නිසා ඔන්න මම ගත්තේ නැහැ ඒක. ඊට පස්සේ අපි දෙන්නා ටිකක් වෙලා රෝමක් දදා ඉඳලා අමට ඇත්තටම ඔගලොන්ට පෙන්වන්න රෙකෝඩ් කරගන්න බැරි වුණා. අපි දෙන්න ට්‍රයි කරා කේව්ස් එකේ ඒගොල්ලෝගේ මම හිතන්නේ හොලිඩේ බ්‍රවුනි එකක්. ඒක ඇත්තටම රස ඔගලොන්ට හම්බුණා. ට්‍රයි එකක් දීලා බලන්න. මේ ක්ලිප්ස් ටික නම් අපි මෝල් එකේ තිබිච්ච අඩල්ට් ස්ටෝ එකක රෙකෝඩ් කරේ. අග්ලි ස්වෙටර්ස් කියලා මම බලන්න ගිය පස්සේ තමයි මට තේරුණේ මේක අඩල්ට් ස්ටෝ එකක් කියලා. ඉතින් අපි ස්ටෝ එකෙත් පොඩි රෝමක් දාලා ඉඳලා
ගෙදර අදින් පේනවානේ කොහොමද සිටුවේෂන් එක කියලා. ටිකක් විතර සීතලයි. හැබැයි ඉතින් මං හිතන්නේ ස්නෝ ෆෝකාස්ට් එකක් තියෙන ඊළඟ සතියේ මං දකිනවා මගේ ෆීඩ් එකේ ඉන්න ඔක්කොම යුරෝපියන් රීජන් එකේ ඉන්න යාළුවෝ එක එක රටවල ඉන්න යාළුවෝ ෂෙයා කරනවා. ඒ රටවල ෆස්ට් ස්නෝ එක ඔල්රෙඩි වැටිලා ඉවරයි. අපිට කොමාරේ තාම ස්නෝ නම් පටන් ගත්තේ නැහැ. අපි ගෙදරෙදී මේ විදිහට තිබ්බට ඇත්තටම වෙලාව මං හිතන්නේ පහ මාරට වගේ ඇති. අද අපි දෙන්න හිතලාම එළියෙන් මුකුත් ලොකු දෙයක් කෑවේ නැහැ. ඉතින් දවසටම සබ්ස්ටැන්ෂල් දෙයක් නැති නිසා අපි තු අද ඩිනර් එක ගමු කියලා. නෝමලි අපි ඩිනර් එක ගන්නේ වීකෙන්ඩ් එක කියන් ෆ්‍රයිඩේ විතරයි. අද බදාදා දවසක් වුණාත් ඉතින් අපි හිතුවනේ ඩිනර් එක ගන්න. අපේ සූෂි ඩිනර් එකත් එක්ක අපි එන්ජොයි කරේ. මේ නෙට්ෆ්ලික්ස් මූවි එක මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඇත්තටම හැමිල්ටන් සිටි එකට ගොඩාක්ම ළඟ සිටි එකක. ඩිනර් ගැන ඔක්කොම ඉවර වෙලා අපි දෙන තවත් ටිකක් වෙලා ඇරලා හිටපු නිසා මම ඉස්සෙල්ලාම ග්‍රීන් ටී ගත්තා. ඊළඟට මගේ විටමින්ස් මෙතන මගේ මල්ටි විටමින්ස් ටික නැහැ. ඒ ටික නම් මගේ බඩේ මේ වෙද්දි. ඉතින් මේ විදිහට තමයි මගේ වෙන්ස්ඩේ දවස ගත වුණේ. මම හිතන ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව ඉක්මනටම හම්බ වෙන්න එතකල්. බයි බයි.